ලංකාවට එන්නත් කෝටි 3ක් වමන. ඒ සියල්ලම මේ අවුරුද්දේ ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා අපිට අලුතෙන් හිතලා අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න වමන. අනුමුයෙන්ම ඇස්ට්‍රාසෙන්සා ලබාගත් අයට දෙවනෙන් නැතේ ලබා ගන්න අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන. ඒ නැත් ලබා ගන්න රජය උද්ගලිකවත් දැන්ටේ උත්සාහ සියල්ලම කරගෙන යනවා. නමුත් සියලු දෙනාටම මේ අවුරුද්දේ ලැබෙන්නේ නැති නිසා දැනට මේ වෛරසය පැතිරෙන එක තවත් පාලනය කරන වැඩසටහන වෛද්‍ය උපදේශක අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. මෙතනදී වෛද්‍ය උපදේශක වැඩගත්. විශේෂයෙන්ම ආර්ථිකය කියලා ජීවිත බෙල්ලට දෙන්න එපා. මේක බහිරව කන්දක් නෙමෙයි. මේ රටේ රුපියල බාල් දුන්නේ මහා බැංකුව මුදල් අච්චු ගහපු නිසා. අපි ඩොලර් කෝටි 20ක් ආවජනය කරා නම් නොවැම්බර් මාසේ එන්නත් වෙනුවෙන් අද මේ ප්‍රශ්නේ මේ රටේ නැහැ. විදේශ විනිමය ලබා ගන්න කියලා අපි ඉන්දියන් සංචාරකයෝ ලංකාවට ගෙනල්ලා මේ වෛරසය තවත් පැතිරුණා. එහෙනම් අද අපිට පෙනෙන්නේ මේ කොමිටි වලින් මේ වැඩ කටයුත්ත කරන්න බෑ. රට වහන්න උවමනා නම් ඒ වගේම උවමනා උදවියට රජයෙන් සහනාධාර දිය යුතුයි. දැන් තියෙන්නේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිතුමයි මේ බලතල අරගෙන මේ සැලැස්ම සකස් කරන්න. කැබිනට් මණ්ඩලය බාල්දු කරන්න එපා. අපිට දැන් තියෙන්නේ රටේ සෞඛ්‍ය ආරක්ෂාව ලබලා දෙන්න. ඒ සඳහා අපි වැඩ කටයුතු කරමු. අපි රට ජාතිය බේරගන්න